බොරු කරපු මුම්බායි පොන්ටිංගෙන් වාඩුව ගත්ත මහේල දිල්ලියට වැරදුන තන සමගින් කෙලිබි මේ කෙලිවිත් විදු IPL cricket වලට ආදරය කරන හැමෝටම අනවකි රසක් බොරු කරමින් මුම්බා ඉන්ඩියන්ස් කණ්ඩායම 5වෙනි වතාවටත් IPL කෙරළ දිනා ගන්න සමත් වුණා. මුම්බා ඉන්ඩියන්ස් කණ්ඩායම මෙතෙක් ශූරතාවයේ දිනාගෙන තියෙන්නේ ඔත්තේ වසරවල් වලදී පමණයි. මේක බාහිර සමාජය තුළ විතරක් නෙමෙයි මුම්බායි ඩ්‍රෙසිං රූම් එක ඇතුළෙත් කතාබහට ලක් වෙලා තිබුණා. කෙසේ වෙතත් ඒ සියලු මත බිඳ දමමින් පිටපිට දෙවරක් ශූරතාවයේ දිනාගත්ත දෙවන කණ්ඩායම බවට පත් වෙන්න මුම්බා ඉන්ඩියන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා. කාසී වාසිය මේ තරගයේ වෙනස් කරපු ප්‍රධාන සාධකයේ විදිහටයි විදු දකින්නේ. කාසී වාසිය ජයග්‍රහණය කරලත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායක ශ්‍රේස් අයර් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමට. පෙරදැක්මේදී විදු කිව්වේ කාසී වාසිය දිනුවොත් ප්‍රථමයෙන් පන්දු යැවීම වඩා සුදුසුයි කියලා. මේකට ප්‍රධාන හේතුවක් බවට පත් වුණේ රාත්‍රියේ එන පින්න තත්වය සහ මුම්බායි කණ්ඩායමේ ඉන්න ප්‍රබල පිටිකරුණ ලැයිස්තුව. කෙසේ වෙතත් අපි පෙරදැක්මකදී මොනවා කිව්වත් ඒ පවතින තත්ත්වය අනුව තමයි කණ්ඩායමේ නායකයා වුන් තීරණ ගත යුත්තේ. මොකද අපි අනුමාන කළා මේ තරගයේදී කලින් ක්වොලිෆයර් එකේදී ලැබිච්ච තනතිරුව වෙනුවට අනෙක් තනතිරුව ලබා දෙවි කියලා. නමුත් ක්වොලිෆයර් එකේදී ක්‍රීඩා කරපු තනතිරුවම තමයි ඊයේ අවසන් තරගය සඳහා ලබා දුන්නේ. ඉතින් මේ තනතිරුවේ කලින් තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දීම මුම්බායි කණ්ඩායමට ලබා දීලා වෙච්ච අමහිරි පරාජයත් ඒ වගේම ක්වොලිෆයර් 2 එකේදී දිල්ලි කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීලා ලබාගත් ජයග්‍රහණයත් නිසා ශ්‍රේස් අයර් තීරණය කරන්න ඇති ප්‍රථමයෙන් පන්දුවට පහර දීම වඩා සුදුසුයි කියලා. කෙසේ වෙතත් මුම්බායි කණ්ඩායමේ ඉන්න ප්‍රබල පිටිකරණ ලැයිස්තුවක් ඒකත් එක්ක පළමුවෙන් පන්දුවට පහර දෙනවා නම් දිල්ලි කණ්ඩායම අඩුම ගානේ ලකුණු 180ක් 185ක්වත් ලබාගත යුතුයි තරගයේ ජයග්‍රහණය කරන්න මුම්බායි කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කරන්න නම්. ඉතින් මෙන්න මේ පීඩනයත් එක්ක තමයි දිල්ලි පිටිකරුවන් පළමුවෙන් පන්දුවට පහර දෙන්න එන්නේ. මේ නිසා පළමුවෙන් මුම්බායි පිළ පන්දුවට පහර දුන්නා නම් ඒ පීඩනේ එන්නේ ඔවුන්ට. මොකද දිල්ලි පිටිකරණ ලැයිස්තුව ඔවුන්ගේ පෙළ ගැස්ම සම්පූර්ණයෙන් වෙනස් කළා. ඉතින් මේ පිටිකරණ පෙළ ගැස්මත් එක්ක මුම්බායි කණ්ඩායම මීට කලින් තරඟ කරලා නැහැ. ඒ නිසා ඒ පීඩනේ ඔවුන්ට දෙන්න තිබිච්ච අවස්ථාව ශ්‍රේයස් අයියර් නැති කරගත්ත කියලයි විදු නම් දකින්නේ. තනතිරුව පිටිකරුවන්ට වගේම පන්දු යවන්නන්ටත් ඉතාමත්ම හොඳ සහයෝගයක් ලබා දෙන තනතිරුවක් විශේෂයෙන්ම වේග පන්දු යවන්නන්ට. අපි දුටුවා මේ තනතිරුවේ ඉපිලීම සහ දෝලනයේ ඉතාමත්ම හොඳින් තිබුණා. ඒ වගේම පන්දු ඉතාමත්ම හොඳින් පිත්තරෙන ගතියක් අපිට දැක ගන්න ලැබුණා. දිල්ලි කණ්ඩායම ප්‍රවීන් ඩූබේ වෙනුවට හර්ෂාල් පටේල් කැඳවිය යුතුව තිබුණා. නමුත් ඔවුන් ඒ වෙනස්කම කළේ නැහැ. විනිං කම්බිනේෂන් එක ඒ විදිහටම ගෙන එන්න ඕනේ කියන සාම්ප්‍රදායික මතයෙම ඔවුන් හිටියා. විදු කලින් එපිසෝඩ් එකේදී කිව්වා 20x20 තරඟයකින් තරඟයකට යද්දි යම්කිසි දුර්වලතාවක් තියෙනවා නම් එහි වෙනසක් සිදු කිරීම තමයි වඩා සුදුසු වෙන්නේ කියලා. ඉතින් මහේල ඇතුළු පුහුණුකාරීත්වය මේ කාරණේ ඉතාමත්ම පැහැදිලිව ඊයේ තරඟයේදී මුම්බායි පිළ වෙනුවෙන් කරලා පෙන්නවා සහ ඔවුන් එතනින් ඉතාමත්ම සාර්ථකත්වයට පත් වුණා. මුම්බායි පිළට ඇත්තෙන්ම වෙනසක් කිරීමේ ලොකු අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. නමුත් ඊයේ තරඟයේදී ඔවුන් ඉතාමත්ම උපායශීලී වෙනසක් සිදු කරපු ආකාරය අපිට දැක ගන්න හැකියාවක් ලැබුණා. ඔවුන්ගේ රාහුල් චහර් මේ තරඟාවලිය තුළ ඉතාමත්ම හොඳින් ක්‍රීඩා කළා සහ ඔහු මුම්බායි කණ්ඩායම ක්‍රීඩා කරපු තරඟ 17න් තරඟ 15කම ඔහු ක්‍රීඩා කළා. ඒ වගේම ඔහු කඩුලු 15ක් දවා ගත්තා. නමුත් රාහුල් චහර් මීට කලින් ක්වොලිෆයර් 1 එකේදී දිල්ලි කණ්ඩායමට යවපු පන්දු හර දෙකේදී ඔහු ලකුණු 35ක් ලබා දීලා තිබුණා. ඉතින් මේ නිසා මේ තරගාවලියේ එකම තරගයකට පමණක් ක්‍රීඩා කරලා හිටපු ජයන්ත් යාදව්ව රාහුල් චහර් වෙනුවට යොදාගන්න ඉතාමත්ම පෙරලිකාර තීරණයක් මුම්බායි කණ්ඩායම අරගෙන තිබුණා. ඉතින් මේකෙන් පේන්නේ මුම්බායි පුහුණුකාරීත්වය, මහේල ජයවර්ධන ඇතුළු ඒ පුහුණුකාරීත්වය මුම්බායි කණ්ඩායමේ තිබිච්ච ඉතාම සියුම් සිදුරු පවා වහලා දාන්න කොයිතරම් උපක්‍රමශීලීව කටයුතු කළාද කියන එක. ඉතින් අවශ්‍ය තැනදී අවශ්‍ය වෙනස සිදු කිරීමේ ප්‍රතිඵලය ඔවුන් භුක්ති විඳා, ඒ වගේම දිල්ලි කණ්ඩායම ඒ වෙනසක් නොකිරීමේ ප්‍රතිඵලයත් ඉතාමත්ම හොඳින් භුක්ති විඳා ඊයේ තරගයේදී. දිල්ලි කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේදී ඔවුන්ගේ තුරුම්පුව බවට පත් වුණේ මාකස් ස්ටොයිනිස්. ඔහුගේ සාර්ථකත්වය මත තමයි ශිකර් ධවන්ට නිදහසේ තමන්ගේ ගේම් එක ක්‍රීඩා කරන්න හැකියාවක් ලැබෙන්නේ. නමුත් ස්ටොයිනිස් අසාර්ථක වුණොත් මොකක්ද කරන්නේ, එතනදී ඔවුන් ගන්න තීරණය මොකක්ද කියන එක පිළිබඳව විකල්පයක් ඔවුන්ට තිබුණේ නැහැ, සැලසුමක් ඔවුන්ට තිබුණේ නැහැ. ට්‍රෙන්ට් බෝල්ට් ඉතාමත්ම අවශ්‍යම මොහොතේදී ඔහුගේ හොඳම ෆෝම් එකට ආවා කියන කාරණය අපිට පහුගිය තරඟ කිහිපයේදීම දැක ගන්න හැකියාවක් ලැබුණා. ට්‍රෙන්ට් බෝල්ට් යවපු ඒ අනපේක්ෂිත ඉපිලීමක් සහිත අනපේක්ෂිත පන්දුවෙන් මාකස් ස්ටොයිනිස් සම්පූර්ණයෙන්ම පරාජයට පත් වුණා. ඔහු කඩුල්ල ආසන්නෙන් තරමක ඉපිලීමක් එක්ක පන්දුව යොමු කළේ ස්ටොයිනිස්ට ඒකට ලොකු පාරකට යන්න තරම්
රූම් එකක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා ඔහුට පිත්ත යොමු කරනවද නැද්ද කියන කාරණේ පිළිබඳවත් තීරණයක් ගන්න බැරි වුණා. මේකෙන් ඔහු උඩ පන්දුවක් ලබා දුන්නා ක්වින්ටන් ඩි කොක් අතට. ඉතින් පළවෙනි පන්දුවෙන්ම ඒ අනපේක්ෂිත දැවියාමෙන් තමයි දිල්ලි කණ්ඩායම පරාජයට පත්වීමේ ආරම්භය කියලා විදුව දකින්නේ. රිෂබ් පාන්ට් සහ ශ්‍රේස් අයර් අවශ්‍යම මොහොතේදී තමන්ගේ රාජකාරියේ ඉතාමත්ම නිවැරදිව ඉටු කරපු ආකාරය අපිට දැක ගන්න හැකියාවක් ලැබුණා. ශ්‍රේස් අයර් මේ තරගාවලියේ පුරාම දිල්ලි කණ්ඩායමේ ඇන්කර් රෝල් එක බවට පත් වුණා. ඔහු තමන්ගේ කඩුල් රැකගැනීමෙන් පසුපෙළ පිතිකරුවන්ට ලොකු ලකුණු සංඛ්‍යාවකට යන්න අවශ්‍ය පසුබිම් මේ තරගාවලියේ පුරාම හදලා දුන්න අවස්ථා කිහිපයකදීම. නමුත් රිෂබ් පාන්ට් මේ තරගාවලිය තුල තරම් සාර්ථකත්වයට පත් වුණේ නැහැ. ඊයේ තරගයේදී ඔහු අවශ්‍යම මොහොතේ කණ්ඩායමට අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නා. නමුත් ෂිම්රන් හෙට්මය ඇතුළු පසුපෙළ පිතිකරුවන්ට ඔවුන්නේ ලබා දීපු සාර්ථක මැදපෙළ පිතිකරණය ඉදිරියට ගෙන යන්න ඩෙත් ඕවර්ස් වලදී ප්‍රහාරාත්මක පිතිකරණයකට යන්න නොහැකි වුණා. ඉතින් මේ නිසා මුම්බායි කණ්ඩායමට තරගයක් දෙන්න අවශ්‍ය කරන ලකුණු ප්‍රමාණය පුවරුවට දාන්න ඔවුන්ට නොහැකි වුණා. ඩෙත් ඕවර්ස් පහේදී ඔවුන් ලබාගත්තේ ලකුණු 38ක් විතරයි. සරලවම කිව්වොත් ඔවුන්ට තවත් ලකුණු 20ක ප්‍රමාණයක් මදි වුණා. IPL තරග ඉතිහාසය බැලුවහම IPL අවසන් මහා තරගවලදී ලකුණු 160ට අඩුවෙන් පළමු ඉනිමේ ලබාගත් අවස්ථා 4ක් සටහන් වෙනවා. හැබැයි මේ අවස්ථා 4ම පළමුවෙන් පන්දුවට පහර දීපු කණ්ඩායම මේක ඩිෆෙන්ඩ් කරලා තරගයේ ජයග්‍රහණය කරලා තියෙනවා. හැබැයි අපි කල්පනා කළ යුතු කාරණය මේ තරඟ සියල්ලම පැවතුනේ ඉන්දියාවේදී. ඉතින් ඉන්දියාවේ තනතිරුවල ස්වභාවය අපිට ඩුබායි වලට ආදේශ කරන්න බෑ. ඉන්දියාවේදී ලකුණු 160ක් ප්‍රමාණවත් වුණාට ඩුබායි වලදී ඒක එහෙම වෙන්නේ නැහැ. නමුත් අපි දකින එක දෙයක් තියෙනවා, මේ වගේ තීරණාත්මක තරඟවලදී පළමු ඉනිමේ අඩු ලකුණු සංඛ්‍යාවක් රැස් කරපුවාම දෙවෙනි ඉනිමේ ක්‍රීඩා කරන කණ්ඩායම ඇතැම් අවස්ථාවලදී උත්සාහ කරනවා ඩිෆෙන්සිව් විදිහට මේ ලකුණු ප්‍රමාණය හබා යන්න ඉතාමත්ම ආරක්ෂාකාරී විදිහට. මොකද පළමු ඉනිමේ කණ්ඩායමට වෙච්ච දෙයම දෙවෙනි ඉනිමේ වෙයි කියන බයෙන් ආරක්ෂාකාරීව හෙමින් ලකුණු රැස් කරන්න උත්සාහ කරනවා. නමුත් මේ වගේ අවස්ථාවන් වලදී අපි බොහෝ විට දකින්නේ දෙවෙනියට පන්දුවට පහර දෙන කණ්ඩායමට පරාජය අත් වෙනවා. ඉතින් මේක තමයි IPL කලින් ඔය ලකුණු 160ට අඩුවෙන් ලබාගත් තරඟ හතරේදී වෙච්ච ආකාරය අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ ප්‍රශ්නයට ඉතාමත්ම හොඳින් මුම්බායි පිල ආමන්ත්‍රණය කරපු ආකාරය අපිට දැක ගන්න හැකියාවක් ලැබුණා. ක්වින්ටන් ඩී කොක් සහ රෝහිත් ශර්මා ඉතාමත්ම පොසිටිව් විදිහට තමයි ක්‍රීඩා කළේ. හරියට ඔවුන් පවර් ප්ලේ එක ඇතුලේ ක්‍රීඩා කළේ ලකුණු 200ක ඉලක්කයක් හඹා යනවා වගේ. පවර් ප්ලේ එක ඇතුලේ ඔවුන් ලකුණු 61ක් ලබා ගන්න සමත් වුණා. ඉතින් මේකෙන් ඔවුන්ට වාසි දෙකක් සැලසෙනවා. එකක් තමයි පවර් ප්ලේ එක ඉවර වෙද්දී ඔවුන් ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 100ට අඩු වෙනවා. එතකොට ඊළඟට ඉන්න පිතිකරුවන්ට පීඩනයක් නැතුව තමන්ගේ නෝමල් ගේම් එක සෙල්ලම් කරන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම පවර් ප්ලේ එක ඇතුළේ ලකුණු 60ක් ගියාම ලකුණු 90ක් වගේ ප්‍රමාණයක් ඩිෆෙන්ඩ් කරන්න වෙන එක ප්‍රතිවාදී පන්දු යවන්නට ඉතාමත්ම ප්‍රබල මානසික පීඩනයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම ඔවුන්ට පන්දු රකින්නන් යෙදවීමේදී එක නවත්තනවාද 4-6 නවත්තනවාද කියන එක පිළිබඳව ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ වගේම මේ ප්‍රහාරාත්මක විදියට පන්දුවට පහර දෙන එකේ යම් අවදානමක් තිබුණා. මොකද යම් හේකින් කඩුල්ලක් බිඳ වැටුණා නම් පීඩනය මුම්බායි පැත්තට එනවා. නමුත් ඔවුන් මේ අවදානම ඉතාමත්ම සාර්ථකව ගත්තා කියලා විදු දකින්නේ. මොකද යම් හේකින් කඩුල්ලක් බිඳ වැටුණා නම් ඉතාමත්ම හොඳින් මේ තරගාවලිය පුරාම ඇන්කර් රෝල් එක කරපු සූර්ය කුමාර් යාදව තමයි පන්දුවට පහර දෙන්න පිටියට පිවිසෙන්නේ. ඉතින් ඒ අවදානම අරගෙන ඔවුන් වැඩි ලකුණු ප්‍රමාණයක් පවර් ප්ලේ එක ඇතුලේ රැස් කරගත්තොත් ඔවුන්ට පැහැදිලිවම තරගයේ වැඩි වාසියක් අත්පත් වෙනවා. මේක විදු දකින්නේ මහේලගේ පුහුණුකාරීත්වයේ ප්‍රතිඵලයක් විදිහට. මොකද මහේල කියලා කියන්නේ ලංකාවේ නායකත්වයේ දීපු ක්‍රීඩකයන් අතරින් ඉතාමත්ම පොසිටිව් විදිහට නායකත්වයේ දීපු ක්‍රීඩකෙක්. ඒ වගේම තරගයක් තුළදී ඉතාමත්ම නිහඬව ඉතාමත්ම හොඳින් ගේම් එක රේඩ් කරපු ක්‍රීඩකෙක් විදිහට නායකයෙක් විදිහට අපිට මහේලව දැක ගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මහේලගේ පුහුණුකාරීත්වයේ යටතේ රෝහිත් ශර්මා තුලිනුත් මේ ලක්ෂණ මේ විදිහටම අපිට මේ පහුගිය තරගාවලිය කිහිපය පුරාම දැක ගන්න හැකියාවක් ලැබුණා. සූර්ය කුමාර්ගේ දැවියාමත් ඉතාමත්ම විශේෂයි. මොකද මෙතනදී රන් එක කතා කරන්නේ රෝහිත් ශර්මා. එතනදී ඇත්තටම ලකුණක් නොතිබිච්ච අවදානම් අවස්ථාවක අනවශ්‍ය අවදානමක් අරගෙන තමයි ශර්මා දුවගෙන එන්නේ. ඒ අවස්ථාවේදී පැහැදිලිවම සූර්ය කුමාර් යාදවට තමන්ගේ සීමා ඉරේ රැඳී ඉන්න ඉඩකඩ තිබුණා. නමුත් ඔහු තමන්ගේ නායකයාගේ කඩුල්ල ආරක්ෂා කරගැනීමෙන් අවසන් මොහොතේ සීමා ඉරෙන් ඉදිරියට දුවගෙන ගිහිල්ලා දැවිගේ ක්‍රීඩකයා බවට පත් වුණා. තමන්ගේ කඩුල්ල පූජා කළා රෝහිත් ශර්මාගේ ඉනිම වෙනුවෙන්. මොකද ඒ වෙද්දි රෝහිත් තමයි සෙට් බැට්ස්මන් වෙලා තිබුණේ. ඔහුට හොඳින් පන්දුව දකිමින් ඔහු ඉතා හොඳින් පන්දුවට පහර දෙමින් සිටියා. ඉතින් මේ වෙලාවේදී තමන්ගේ කඩුල්ලට වඩා කණ්ඩායමේ අවශ්‍යතාවය වැදගත් කියන කාරණය යාදව් තීරණය කළා. තර
අරගේ ටර්නින් පොයින්ට් එක පළමු පන්දුවෙන්ම ස්ටොයිනිස්ගේ දැවියාම කියලායි විදූ දකින්නේ. මොකද දවාන් සහ අජින්කය රහානේ මේ දෙන්නම මේ තරගාවලිය පුරාම පීඩනයේ හමුවේ තරම් හොඳින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් දෙදෙනෙක් නෙවෙයි. ඉතින් ස්ටොයිනිස්ගේ දැවියාමෙන් ලැබිච්ච පීඩනය තමයි ඩිල්ලි කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කරන්න ප්‍රධානතම හේතුව බවට පත් වුණේ. විසවිස ශූරතා වැඩිම ප්‍රමාණයක් දිනාගත් ක්‍රීඩකයන් අතරේ කයිරන් පොලාඩ් ඊයේ ඉදිරියටම ආවා. ඔහු හිටපු කණ්ඩායමක් ජයග්‍රහණය කරපු 15 වන ශූරතාවේ බවට තමයි ඊයේ IPL ශූරතාවේ පත් වුනේ. ඔහු පහු කරලා ගියේ ඩ්වෙන් බ්‍රාවෝව. ඔහු 14 වතාවකදී ශූරතාවේ දිනපු කණ්ඩායම් වල සමාජිකෙක් වෙලා ඉඳලා තියෙනවා. මිලකට ෂොයිබ් මලික් අවස්ථා 12කදී, රොහිත් ශර්ම අවස්ථා 10කදී සහ ලසිත් මාලිංග අවස්ථා 9කදී ශූරතාවේ දිනපු කණ්ඩායමේ සමාජිකයන් බවට පත් වෙලා තියෙනවා. IPL අවසන් තරගයකදී නායකෙක් වාර්තා කළ වැඩිම ලකුණු සටහනේ දෙවන සහ තුන්වන ස්ථාන හිමි කරගන්න ඊයේ දිනේදී රොහිත් ශර්ම සහ ශ්‍රේයස් අයර් සමත් වුණා. ඊයේ රොහිත් ශර්ම වාර්තා කළේ තමන්ගේ 63 වෙනි 20 අර්ධ ශතකයේ, ඒ වගේම ශ්‍රේයස් අයර් තමන්ගේ 24 වෙනි 20 අර්ධ ශතකයේ වාර්තා කළා. තමන්ගේ 18 වෙනි අර්ධ ශතකයේ වාර්තා කරගන්න රිෂබ් පාන්ට් ඊයේ සමත් වුණා. තරගාවලිය තුළ 6 පහර 30ක් වාර්තා කරගන්නමින් වැඩිම 6 පහර සංඛ්‍යාවට හිමි සම්මානය දිනාගන්න ඉෂන් කිෂන් සමත් වුණා. ඔහු සිරුරෙන් ඉතාමත්ම කුඩා ක්‍රීඩකෙක්. ඒ වගේම මේ තරගාවලියේ මුල් තරඟ කිහිපය ඇතුලේ ඔහු එතරම් සාර්ථක ප්‍රතිකරණයක නිරත වුණේ නැහැ. නමුත් ඔහු සඳහන් කළා පාණ්ඩ්‍ය සොයුරන් සමග මේ පිළිබඳව කතා කිරීමෙන් පස්සේ ඔහු තේරුම් ගත්ත තමන්ගේ ෆිට්නස් හදාගත යුතුයි කියලා. ඒ නිසා වැඩි වශයෙන් ෆිට්නස් වලට තමන්ගේ අවධානය යොමු කරලා තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය හරියට හදා ගැනීමෙන් තමයි මේ දස්කම් අතරට එන්න ඔහුට හැකියාවක් ලැබුණේ කියලා ඔහු සඳහන් කළා. ඉතින් මේකෙන් පේන්නේ තමන් සිරුරෙන් කොයිතරම් කුඩා ක්‍රීඩකෙක් වුණත් තමන්ගේ කැපවීම තියෙනවා නම් තමන්ට සාර්ථකත්වය කරා ළඟා විය හැකි බව. තරගාවලියේ නැගීගෙන ක්‍රීඩකයා සම්මානය හිමි කරගත්තේ දේව්දත් පඩික්කල්. විදූට අනුව නම් මේ තරගාවලියේ හොඳම පිතිකරුවා KL රාහුල් නෙවෙයි, දේව්දත් පඩික්කල්. මොකද ඔහු ක්‍රීඩා කලේ ටීම් ගේම් එකක්. තමන්ගේ කණ්ඩායමට අවශ්‍ය විදිහට තමයි ඔහු සෙල්ලම් කළේ. ආරම්භක පිතිකරුවෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ පවර් ප්ලේ පන්දුවාර 6 තුළ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා දීලා ඊට පස්සේ තමන්ගේ ලකුණු වේගය වැඩි කරලා සෙසු පිතිකරුවන්ට, මැදපෙළ පිතිකරුවන්ට ඉනිම බාර දෙන එක. එහෙම නැතුව ආරම්භක පිතිකරුවා ශතකයක් ලබා ගැනීම හෝ වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම තුළින් කණ්ඩායමට හැම වෙලාවෙම සාර්ථකත්වයේ ළඟා වෙන්නේ නැහැ. ඉතින් මේකට හොඳම උදාහරණේ මේ තරගාවලිය ඇතුළෙම අපිට දැක ගන්න හැකියාවක් ලැබුණා. ඔරෙන්ජ් කැප් එක හිමි කරගත්තත් කිංග්ස් 11 කණ්ඩායම තරගාවලියෙන් ඉවතට යන්න ඔවුන්ට සිදු වුණා. මේ තරගාවලිය තුළ වැඩිම ලකුණු ගත්ත ක්‍රීඩකයන් දෙදෙනෙක්ම ඔවුන්ගේ ප්‍රතිකරණ ලැයිස්තුවේ ඉඳලා. වැඩිම ස්ට්‍රයික් රේට් එක වෙනුවෙන් කයිරන් පොලාඩ් සම්මානය හිමි කරගත්තා. පවර් ප්ලේයර් සම්මානය හිමි කරගත්තේ ට්‍රෙන්ට් බෝල්ට්. ඒ වගේම වැඩිම කඩුලු සංඛ්‍යාව ලබා ගැනීම වෙනුවෙන්, කඩුලු 30ක් ලබා ගැනීම වෙනුවෙන් පර්පල් කැප් එක කගිසෝ රබඩා හිමි කරගත්තා. ඒ වගේම තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මානය හිමි කරගත්තේ ජෝෆ්‍රා ආචර්. මේක කවුරුත් බලාපොරොත්තු නොවෙච්ච සම්මානයක් බවට පත් වුණා. ජෝෆ්‍රා ආචර්ට මේ සම්මානය හිමි වෙන්න හේතුව ඔහු මේ තරගාවලිය තුළ කඩුලු 20ක් තබාගෙන තිබෙනවා. ඒ වගේම උඩපන්දු 5ක් ලබාගෙන තිබෙනවා. ඩොට් බෝල් 175ක් යවලා තියෙනවා. ඒ වගේම 6 පහර 10ක් වාර්තා කරලා තියෙනවා. සියල් අවසානයේ ඉන්දියාව තවත් සාර්ථක තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් සහ දක්ෂ නායකයන් කිහිප දෙනෙක් හඳුනාගත්තා. දේව්දත් පඩික්කල්, සූර්යකුමාර් යාදව්, ඉෂන් කිෂන් සහ මොහොමඩ් සිරාජ් මේ අතරේ විශේෂයි. ඒ වගේම නායකත්වයේ ලක්ෂණ අතින් පරිණත නායකත්වයක ලක්ෂණ රෝහිත් ශර්ම පෙන්නනවා. ඒ වගේම නැගී එන සාර්ථක නායකයෙකුගේ ලක්ෂණ ශ්‍රේයස් අයර් පෙන්නන ආකාරය අපිට මේ තරගාවලිය තුළ දැකගන්න හැකියාවක් ලැබුණා. කෙසේ වෙතත් රෝහිත්ගේ මේ නායකත්වයේ පිටුපස තියෙන්නේ මහේලගේ සෙවනැල්ල බවට නම් කිසිම සැකයක් නැහැ. නමුත් කණගාටුවට කරුණ ප්‍රසන්ටේෂන් එකේදී කිසිඳු මුම්බායි ක්‍රීඩකෙක් මහේලගේ නම සඳහන් කළේ නැහැ. ශ්‍රී ලංකිකෙක් විදිහට විදූ බලාගෙන හිටියා. මහේලගේ ඒ විශිෂ්ට මෙහෙයවීම පිළිබඳව මුම්බායි ක්‍රීඩකයන් ප්‍රසන්ටේෂන් එකේදී සඳහන් කරાવી කියලා. මොකද මේ තරගාවලිය පුරාම මුම්බායි කණ්ඩායම දක්වපු ධනාත්මක ක්‍රීඩා විලාසය, මේ පොසිටිව් විදිහට ක්‍රීඩා කරන්න ඔවුන්ට ශක්තිය ලබා දුන්නේ සහ ඔවුන්ව මානසිකව නිර්මාණය කළේ මහේල ජයවර්ධන කියන එකට කිසිම සැකයක් නැහැ. ඔහුගේ විශේෂිත උපක්‍රම සහ ඔහු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරද්දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් මෙහෙයවපු ආකාරයට මුම්බායි පිළ මෙහෙවන ආකාරය අපිට ඉතාමත්ම හොඳින් දැකගන්න හැකියාවක් ලැබුණා. ඉතින් මේ විශිෂ්ටත්වය පිළිබඳව ඔවුන් ප්‍රසන්ටේෂන් එකේදී ගෞරවයක් දක්වයි කියලා අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට බලාපොරොත්තු වුණා. නමුත් අවසානයේදී අපිට තේරුම් ගන්න වෙන්නේ මේ IPL තරගාවලියෙන් ලබා ගන්නා සියලු ගෞරවය ඉන්දියානුවන් අතරේ ඔවුන් බෙදා ගන්නවා කියන එක. ඉතින්
ඒ තුල තමයි හැබැයි ඉන්දිය ක්‍රිකට් සාර්ථකත්වයට යන්නේ මොකද අපේකම සහ අපේ ක්‍රීඩකයන් ඉදිරියට ගේනවා කියන එක තුල තමයි ඉන්දිය ක්‍රිකට් ලෝකේ මේ තරම් ඉදිරියට යන්න හේතුවක් බවට පත් වෙන්නේ අපිටත් මේක හොඳටම බෝ කරගෙන LPL තරඟාවලිය ඇතුලේ දක්ෂතා තියෙන අපේ වුන් ටිකක් මතු කරගන්න හැකියාවක් තියෙනවා නම් ඒක තමයි අපි ලබන ජයග්‍රහණය ඉතින් තවත් දවස් 15යි LPL තරඟාවලියට තියෙන්නේ තවමත් තරඟාවලිය පිළිබඳව සම්පූර්ණ තොරතුරු දේශීය විකාශනය කරන්නේ කවුද කණ්ඩායම් වලට අලුතෙන් එන විදෙස් ක්‍රීඩකයන් කවුද මේ සියලු තොරතුරු අපිට තවමත් ලැබිලා නැහැ කෙසේ වෙතත් road to LPL විශේෂාංගයත් එක්ක අපිට ඉදිරි සතියේදී හමු වෙන්න හැකියාවක් තියෙනවා women's IPL එක ඇතුලේ දක්ෂතා දක්වපු චමරි සහ ශශිකලා අද දවසේදී ලංකාවට ආවා ඉතින් බොහෝ දේවල් තියෙනවා ක්‍රිකට් පිළිබඳව කතා කරන්න ඒ වගේම මිකී ආත මොනවද LPL එක ගැන කියන්නේ කියලා ඔබට ඊළඟ එපිසෝඩ් එකකින් අරගෙන එනවා ඉතින් ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න ක්‍රිකට් ගැන අලුත්ම දේවල් නිවැරදි දේවල් හරියට දැනගන්න ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික් විදු එක එකතු වෙලා ඉන්න ක්‍රික් විදු YouTube channel එක subscribe කරලා bell icon එක tap කළොත් විදු වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා එහෙමනම් අදට ගිහිල්ලා එන්න ජය වේවා හැමෝටම